දසන ගංවතුර තර්ජන තිය නිසා හුඟක්කායට ලෙඩතු පැදීමේ අවධානමක් තියෙනවා. ඒ නිසා මතක තබාගන්න විශේෂයෙන්ම හොඳ සෞඛ්‍ය පිරිතු අනුගමනය කිරීම තුළ අනිවාර්යෙන් මේ ව්‍යාප්තවීම වළක්වාලීම සහ තමාගේ ජීවිතයේ එවැනි අවධානක් ඇති නොවීමට කටයුතු කරන්න ඔබට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා මේ කාලෙදි හුඟක් වැදගත් වෙන්නේ වතුර අනිවාර්යෙන් උණුකර පෙරාගත්ත වතුර තමයි ඔබ බීමට ගන්නට ඕනේ. නැත්තම් මේ වතුර නිසා නොයෙකුත් රෝග තත්ත්වයන් නිස්මතු වෙන්න පුළුවන්. අනිත් කාරණේ තමයි නිසි පරිදි විසගත් ආහාර ඔබ අනුභව කරන්න. ඔබට සමහරක් වෙලාවට ඔබ ඔබේ දිනචර්යාව නිසා වෙන වෙන තැන්වලින් ඔබට ආහාර ගන්න සිද්ධ වෙයි. නමුත් පුළුවන් තරම් උත්සාහ කරන්න විසගත් ආහාර ආරක්ෂිත එහෙම නැත්නම් ඔබ ගන්නා වූ ස්ථානය ආරක්ෂිත නම් එවැනි ආහාර අනුභව කිරීම ඉතාමත් වැදගත් වෙනවා. හැබැයි හැමතිස්සම ඔබ කරන වරදක් තමයි ඔබේ අතපය හැමතිස්සෙම පිරිසිදුව තබා ගන්න. හුඟක් අය කොහේ කොතන ගියත් මුහුණ අතපත ගන්න උත්සාහ කරනවා. එවැනි අවස්ථාවලදී ඔබට අවධානමක් දෙන්න පුළුවන් මේ විස බීජ ඔබේ ශරීරයට ගත වෙන්නට. ඒ නිසා හැමතිස්සෙම මුහුණ අතපත ගෑමෙන් වැළකෙන්න. ඔබට කැස්සක් කිවිසුමක් ආවත් ඔබ මතක තබාගන්න ඔබ කහින්නට ඕනේ මේ විදිහට. එතකොට ඒ ප්‍රසාරණය වෙන්නේ නැහැ. ඔබේ මෙම ස්ථාන වෙනස්තරට ස්පර්ශ වෙන්නේ නැහැ නේ. ඒ නිසා එවැනි පුරුදු සමාජානුගත වීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම ඔබට යම් උණ කැස හිමිලිස සහ රෝග ලක්ෂණයක් නැත්තම් මුණ සිටම වෛද්‍ය උපදෙස් ලබා ගන්න. එහෙම නැත්තම් සමහර එක හිමිලිසක් කැවිලි ඒක ඩෙන්ගු රෝග තත්ත්ව දක්වාම දිගින් දිගටම සමාජානුගත වෙන්න පුළුවන් එක පුද්ගලයෙක් නිසා. ඔබ විවේක ගැනීම සහ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. මේ කියන පුරුදු වගේම ඔබේ එදිනෙදා ජීවන රටාවේ පිරිසිදුකම ඉතාමත් ඉහළ මට්ටමක තබා ගන්න. හොඳ ප්‍රතිශක්තියක් තියාගන්න. ඒ කියන්නේ හොඳ ආහාර හොඳ භෞෝගික වර්ග මේ රටේ තියෙනවනේ. ඒව අනුභව කරව ඔබට හොඳ ප්‍රතිශක්තියක් ශරීරයේ තියාගන්න පුළුවන්. එවැනි ප්‍රතිශක්තියක් තියෙනවනම් ඔබ කිසිදාසක ලෙඩ දුක් ඔබේ ශරීරයට අනුගත වෙන්නේ නැහැ. ඔබ ශක්තිවන්තයි. ඒ නිසා ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න. විශේෂයෙන් වැසිකිලි භාවිතයේ අත්හොඳින් හොදන්න, ආහාර පානීය අත්හොඳින් හොද ගන්න, ඒ වගේම වෙන වෙන දේවල් ස්පර්ශ කරනකොට හැමතිස්සෙම අතින් දෙයක් කනකොට බොනකොට ඒ පිළිබඳ සැලකිලිමත් වෙන මේ පිළිබඳව අවධානය යොමු කරගෙන හොඳින් සෞඛ්‍ය පුරුද්දක ඔබේ ජීවිත ගත කරනවා. ඔබට මේ අවධානම ආව කරන්න පුළුවන්. හැබැයි තව ප්‍රශ්න තියෙනවා. දත් කුෂ්ඨ වෙනත් රෝග තත්ත්ව HIV AIDS hepatitis B මේ උණ කියන තත්ත්වයන් තියෙන පුළුවන්. සමහර ඔබේ ගෙදරත් ගම්වතුර නොවුනත් සතුන් වීයෝ ඕනම සතෙක්ගේ මුත්‍රා වලින් මේ රෝග තත්ත්ව ව්‍යාප්ත වෙන්න පුළුවන්. පිටගැස්ම කියන රෝග තත්ත්ව ව්‍යාප්ත වෙන්න පුළුවන් නිසා ඔබ සුද්ධ පවිත්‍ර කරනකොට පුළුවන් තරම් ඔබ ආරක්ෂා වෙන්න. අපි හිතමු අත්වැසු මෙහෙම දාගන්න විදියක් නැත්තම් මේ දේ කරාට පස්සේ හොඳින් අත හොදන්න හොඳට පිරිසිදු සිටීමෙන් මේ තත්ත්වයෙන් ඔබට පළවහරින්ට හැකියාවක් ලැබෙනවා.